ගෞරවනීය ස්වාමීන් වහන්ස පහෝකිය වැඩසටහනක ශ්‍රීත්වය ලැබීම සම්බන්ධව ඔබ වහන්සේ පැහැදිලි කරන ලද දහම් කාරණා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ගැටළු යොමු කොට තිබෙනවා. ශ්‍රීත්වය ලබන්නේ වැරදි කාමසේවනීය කියා නිසා දහමට අනුව ඔබ වහන්සේ පහෝකිය වැඩසටහනකදී අපට පැහැදිලි කළා. මව් පදවිය ලබන කාන්තාවකගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ හොඳින් පැහැදිලි කර දී තිබෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් මෙම කාරණා දෙක ශ්‍රීත්වය ලැබීම ඒ වගේම මව් පදවිය කියන කාරණා බුදුදහමට අනුව ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා, දැන් උතනදී අපි බලන්න ඕනේ ස්ත්‍රීත්වය කියන කාරණේයි මාතෘත්වය කියන කාරණේයි කාරණා දෙකක්. දැන් උතනින් තමයි ඕක පැටලව ගන්නෙ. ස්ත්‍රීත්වය කියන කාරණේ මාතෘත්වය කියන කාරණේ කාරණා දෙකක්. මාතෘත්වයේ උත්තරීතර භාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ තරම් ගරු කරපු වෙන සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ මාතෘත්වයේ උත්තරීතර භාවයට බුදුරජාණන් වහන්සේ ඒසා ගරු කිරීම දැක්කු. තමන්ගේ මෑණියන් දවස් හතෙන් කලුරිය කරද්දී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ පළවෙනි වසගත කළේ දිව්‍යතලයේ තමන්ගේ මෑණියන් ධර්මාභෝධය ලබා දීම උදෙසා. තේරෙනවද? ඒ නිසා මාතෘත්වයේ උත්තරීතර භාවය ගැන කතා කරනකොට ඒ උත්තරීතර භාවය ගැන බුදුරජාණන් වහන්සේ තරම් අපේ සද්ධර්මයේ තරම් කතා කරපු වෙන දහම නැහැ. නමුත් මෙතන තියෙන්නේ නෝනා ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. තේරෙනවද? ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද බුදුරජාණන් වහන්සේ අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමිය සුළුමෑණියෝ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ ප්‍රථම අවස්ථාවේ වැඩි වේලාවෙම පැවිදි වෙන්න අවසර ඉල්ලනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා මේ කාලය පැවිදි වීමට සුසු කාලය නෙමෙයි කියලා. කාන්තාවන්ට භික්ෂුත්වයේ වීමට සුසු කාලය නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඉන් පස්සේ ආයිමත් මහා ප්‍රජාපති ගෞතමී අර කුලකාන්තාවන් 500ක් හිස මුඩු කරගෙන යොදුන් 100 ගාණක් දුර ගෙවාගෙන අප්‍රමාණ වෙහෙස මහන්සි වෙලා ඇවිල්ලා ආයිමත් කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ඉල්ලන. නමුත් ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථා තුනේදීම ප්‍රතික්ෂේප කරනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථා තුනේදීම බුදුරජාණන් ප්‍රතික්ෂේප කරනවා. නෑ, ඒක සුදුසු නෑ කියලා. එනම් බලන්න, එහෙමනම් ඒ වෙලාවේ යම් කෙනෙක් කිව්වනම් බුදුරජාණන් වහන්සේ මාතෘත්වයේ උත්තරීතර භාවයේ තැකුවේ නැහැ කියලා ඒක සාධාරණද? නැහැ. ඒතර මාතෘත්වය කියන්නේ එක කතාවක්, ස්ත්‍රීත්වය කියන්නේ තව කතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනේදීම ප්‍රතික්ෂේප කරනවා, නෑ මහා ප්‍රජාපතිය, ඒක සුදුසු නෑ කියලා. නමුත් ඊට පස්සේ ප්‍රජාපති ගෞතමිය ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඇවිටිලි කරනවා, අනේ භාග්‍යවතුන් වහන්සේ තුන් පාරක්ම අපිව ප්‍රතික්ෂේප කළා කියලා. ඊට පස්සේ හොඳයි, එහෙමනම් මෑණියනි ඔබ තුමිය වැඩ ඉන්න මං බුදුරජාණන් වහන්සේට සැලකරන්නම් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරනවා, දෙවෙනි තුන්වෙනි ඉල්ලීමත් බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන්වෙනි ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරද්දී හතරවෙනි ඉල්ලීමකට යනවා. මොකද දැන් අපිට කවදාක්වත් අපේ නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට පළවෙනි දෙවෙනි තුන්වෙනි ඉල්ලීමක් කළොත් අපි අනිවාර්යෙන් මේකට එකඟ වෙන්න ඕනේ. අපි තුන්වෙනි ඉල්ලීමක් කළාට පස්සේ අපි ඒක එකඟව වෙන්නේ නැත්නම් නෝනා ඒක පාතිමෝක්ෂයේ සීලයට අදාළව මගේ සිල්පදය දුර්වල වෙනවා. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ එතනදී බුදුරජාණන් වහන්සේ තුන්වරක් ප්‍රතික්ෂේප කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ හතරවෙනි පාරට ගියා. ඒ යන්නේ ඇවතක් සිද්ධ කරමින්. හතරවෙනි අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ අර ගරු කර්ම අටක් මුල් කරගෙන පැවිදි උපසම්පදාව දෙන්නේ. එතකොට එහෙනම් බලන්න, දැන් කාන්තාවන්ට පැවිදි උපසම්පදාව දීම උදෙසා බුදුරජාණන් වහන්සේ මුල්ම නිග්‍රෝධාරාමයට වැඩි වේලාවේ එතනදිත් ප්‍රතික්ෂේප කරනවා. ඊන් පස්සේ දැන් මේ කුලකාන්තාවන් 500ක් එක්කගෙන ඇවිල්ලා කරපු ඉල්ලීමේදීත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා තුන් පාරක්. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරක් ඉල්ලලත් ප්‍රතික්ෂේප කරනවා. හතරවෙනි අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ විනය කාරණා අටක් මනවලා පැවිදි උපසම්පදාව දෙන්නේ කාන්තාවන්. එහෙනම් බලන්න, එතනදී යම් කෙනෙක් චෝදනාවක් කළොත් බුදුරජාණන් වහන්සේ මේ කාන්තාවන්ට විශේෂම තමන්ගේ සුළු මව, ඒ වගේම මිහි කාලයේ බිරිඳ යසෝදරාමත් මෙතන ඉන්නවා. සියලුම ඇය ශාක්‍ය වංශයේ කුමරියෝ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිදි උපසම්පදාව දුන්නේ නැති එක මාතෘත්වයට කරන අසාධාරණයක් කියොත් ඒක සාධාරණද? මාතෘත්වය කියන්නේ එක කතාවක් නෝනා. ස්ත්‍රීත්වය කියන්නේ තව කතාවක්. එතකොට ඒ වගේම අවසානයේ පළවෙනි ධම්මසංගායනාව පවත්වන වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධම්මසංගාන පවත්වන්න ඉස්සෙල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද, ඔබ එදා අර මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු කුලකාන්තාවන් මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් උතුම් පැවිදි උපසම්පදාව ඉල්ලලා බුදුරජාණන් වහන්සේ තුන් පාරක් ප්‍රතික්ෂේප කරද්දී, ඒ වගේම ඔබ තුන් පාරක් ඉල්ලලා ඒත් ප්‍රතික්ෂේප කරද්දී ඔබ හතරවෙනි වතාවෙත් ඇවැටිලි කළා, මේක ලබලා දුන්නා, ඒක ඇවත ඔබ දැන් ඇවත් දෙසන්නේ කියලා ඇවත දේශනා කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි, ඒ ඇවත දේශනා කරන්න කියනවා. එහෙනම් ඒ වෙලාවේ ඒ ඇවත දේශනා කරන්න කියද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට යම් කෙනෙක් චෝදනාව කළොත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මාතෘත්වයේ අගය දැක්කේ නැහැ කියලා ඒක සාධාරණද? ඒක මෙතන මාතෘත්වයේ කියන එකක්.
ස්ත්‍රීත්වය කියන කතාව තවත් එකක්. මේ කාරණා දෙක නෝන අපි දෙපැත්තකට දාලායි දකින්න ඕනේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝරෙය්‍ය සිටුවරය කියලා සිටුවරෙක් හිටියා. මේ සිටුවරයා බොහොම රූමත් තරුණ සිටුවරේ දරුවෝ දෙන්නෙක් හිටිය විවාහක සිටුවරේ. මේ සිටුවරයා දවසක් අර සඳලුතලේ ඉඳගෙන උදේ පාර දිහා බලාගෙන ඉන්නකොට මේ සිටුවරයා දකිනවා ස්වාමින්වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ බොහොම තරුණ බොහොම කඩවසම් ලස්සන ස්වාමින්වහන්සේ නමක්. නමුත් මේ සිටුවරයා දන්නේ නැහැ මේ ස්වාමින්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. මේ සිටුවරයා අර තරුණ ස්වාමින්වහන්සේ කිරි රාගයෙන් බැඳෙනවා හිතෙන්. අර ස්වාමින්වහන්සේව දැකලා අනේ මේ ස්වාමින්වහන්සේ මට අයිති කරගන්න තියෙනවා නම් මෙයා මගේ බිරිඳ වුණා නම් මේ ආකාරයෙන් ස්වාමින්වහන්සේ කියන හිත රාගයෙන් බැඳෙනවා. බැඳිලා මේ රාගසිත වැඩි වෙනවා දැන් හැමදාම උදේට දැන් මේ සෝරෙය සිටුවරයා අර ස්වාමින්වහන්සේ පිණුසිඟායනවා බලමින් රාගසිතම වැඩි කරගන්න. මෙයා විවාහක කෙනෙක්. මෙහෙම වැඩි කරමින් එයා මනසින් ඒ ස්වාමින්වහන්සේත් එක්ක කාමයේ හැසිරෙනවා මනසින්. මෙහෙම හැසිරෙද්දී මේ සෝරෙය සිටුවරයා ස්ත්‍රීත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මේ ස්ත්‍රීත්වයට පත් වුණා කියන්නේ මේ එක මොහොතෙන් සිද්ධ වුණ දෙයක් නෙමෙයි. අර රාගය වැඩෙන්න දැන් කා කෙරෙහිද රාගය වැඩෙන්නේ? රහතන් වහන්සේ නමක් කෙරෙහි රාගය වැඩෙන්න අර ලේ ධාතුව ගිනියම් වෙනවා, ශරීරය කෝප වෙනවා, ප්‍රකෝප වෙනවා. මෙහෙම බිලා සතියක් දෙකක් මේ රාගය වැඩනකොට මේ සෝරෙය සිටුවරයා පුරුෂ ලිංගයේ අසුරු දහන් වෙලා ස්ත්‍රී ලිංගයේ පහළ වෙලා ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඒතර බලන්න මේ ජීවිතේදීම කාමයේ වර්ධවා ඇසිරීම කියන කාරණේ තුල මේ ජීවිතේම ස්ත්‍රියක් බවට පත් වෙන්න අකුසලයේ සිද්ධ වුණා. තේන්න මේ ජීවිතේදීම. ස්වාමීන් වහන්ස දැන් ඒ සිටුවරයා ඒ අකුසලයේ යෙදුනේ මානසිකව නේද? එහෙයි මානසිකවයි තාම මේ ස්වාමීන් වහන්සේට අතින්වත් ස්පර්ශ කිරීමක් කළේ නැහැ. සෝරේ සිටුවරයා දන්නේ නැහැ මේ රහත්භාවයට පත් වෙලා කියලා. එයා මානසින් කාමයේ වර්ධ හැසිරෙනවා. ඒ අර රූමත් බව දකිමින් මෙයා මට අයිති කරගන්න නැත්නම් මෙයා මගේ කර නැත්නම් කියලා මානසින් කාමයේ වර්ධව හැසිරෙලා අන්න පුරුෂලිංගයේ අතුරු දහන් වෙන. දැන් පුරුෂලිංගයේ අතුරු දහන් වුණා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් අල්මාරියක තියෙන රත්තරන් බඩුවක් අතුරු දහන් වෙනවා වගේ අතුරු දහන් වීමක් නෙමෙයි. එතකොට ඒ අතුරු දහන් වෙනවා කියන කාරණේ අපි ධර්මානුකූලව කායිකව ඒක දකින්න ඕනේ. මොකද එයා තුල රාගය වැඩෙන්න අපි දන්නවා රාග සිත් සකස් වෙනකොට සමහර විට මේ ශරීරය ගිනියම් වෙනවා, රත් වෙනවා, ලේ ධාතුව කළු වෙනවා. නිරේතුරුවම රාගය වැඩෙන්න ඊට අදාළව ශරීරයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. එතකොට ඒ ශරීරයේ දිගින් දිගට මේ රාග සිත් වැඩෙනකොට තමන්ගේ පුරුෂ ලිංගයේ ශරීරෙටම හැකිලිලා එනවා. දැන් අතුරු දහන් වුණා කියන කාරණේ එහෙමයි. දැන් සමහරව අතුරු දහන් වුණා කියන කාරණේ හඳුන්වන්නේ අල්මාරියක තියෙන රත්තරන් බඩුවක් අතුරු දහන් වුණා වගේ අතුරු දහන් වෙලා ශ්‍රී ලිංගයක් පහළ වුණා කියන කාරණේ. ඒවා වෛද්‍ය විද්‍යානුකූලව වුණත් අපිට ඔප්පු කරන්න බැහැ. ඒතන මේ අතුරු දහන් වෙනවා කියන දැන් අපි දන්නවා සමහර අයගේ කන වෙන්න පුළුවන්, ඇඟිල්ලක් වෙන්න පුළුවන්, ශරීරයේ කොටසක් වෙන්න පුළුවන්. ශරීරය ඇතුළටම සමහරලාට ඇකිලිලා යනවා අපි දැකලා තියෙනවා නේද? සමහරලාට ශරීරය ඇතුළටම ඇකිලිලා යනවා. මොකද ශරීරය ඇතුලේ තියෙනා වූ කායික ක්‍රියාකාරීකම් නිසා. එතකොට අතනත් රාගය වැඩිලා ලේ ධාතුව රත් වෙලා ගිනියම් වෙලා මේක වෙනකොට පුරුෂ ලිංගයේ ශරීරය ඇතුළටම ඇකිලිලා ගිහිල්ලා ස්ත්‍රී ලිංගයටම අදාළ කටයුතු සකස් වෙනවා. දැන් මෙතනදීම අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙම කාමයේ වර්ධවා හැසිරීලා නෙමෙයි මානසිකව මනසින් කාමයේ වර්ධවා හැසිරීලා රහතන් වහන්සේ පිළිබඳව ලිංග විපර්යාසය සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි මෙතනදී මේ මාතෘත්වය කියන කාරණේ ස්ත්‍රීත්වය කියන කාරණේ කාරණා දෙකක්. එතනදී මාතෘත්වය කියන කාරණේට අපි කළගුණ සලකන බව ඇත්ත. තේන්න මේ අම්මා කියන කාරණේ තුල කරගුණ සලකනවා කියන ඇත්ත. නමුත් නොනා මාතෘත්වය කියන කාරණේ තුලත් ධර්මානුකූලව ලකුණු දෙන්න නම් බෑ. ඒක හොඳට තේරුම් ගන්න. මනුෂ්‍ය ධර්මතාවයන් තුල, සදාචාර ධර්මයන් තුල, සීලාචාර ධර්මතාවයන් තුල මාතෘත්වයට පළවෙනි තැන අපි දෙනවා. ඒක හරි. නමුත් ධර්මානුකූලව අවබෝධාත්මක ධර්මයට අදාළව විදර්ශනාමය ධර්මයට අදාළව මාතෘත්වය කියන කාරණේට ලකුණු ලැබෙන්නේ නැහැ. තේන්නාද? මාතෘත්වය කියන කාරණේට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද මම සංසාරේ කාන්තාවක් වෙලා අම්මා කෙනෙක් වෙලා කල්පගාන ජීවත් වෙලා තියෙනවා. තේන්නාද? මං මේ ස්ත්‍රීත්වයට කවදා හරි පත් වෙන්න එක හේතුවක් උනේ කාමයේ වර්ධව හැසිරීම. එක හේතුවක් ඈ. සියලුම හේතු නෙමෙයි. එක හේතුවක් කාමයේ වර්ධව හැසිරීම. තේන්නාද? ඒ නිසා නිරේතුරුම මාතෘත්වය කියන කාරණේ නෝනා ඕනම වෙලාවක මාතෘත්වය තුල ලෝභ, ද්වේෂ, මෝහයන් බැසගෙන තියෙනවා.